ආයුබෝවන්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 සමගින් ඔබ හමුවන මම මලින්ද පිරිමාල්. මමුත් කලාරත්නායක මුලින්ම සිරස්තල. සම්බන්ධන්ගේ විපක්ෂ නායක ධුරය අහෝසි නොකිරීමෙන් පාර්ලිමේන්තුවේ අලුත් අර්බුදයක්. There are two persons now holding the position of the leader of the opposition in the current parliament. අමාත්‍ය මණ්ඩලය හෙට දියුරුම් දෙන බව ජනපති පැවසුවේ යයි ගාමිණී ලොකුගේ කියයි. නාමල් කුමාරගේ ජංගම දුරකථනයේ තිබී මකා දැමූ හඬපැට රසක් හමු වූ බව CID අධිකරණයට දැනුම් දෙයි. වැලිමඩ බස් සේවක ගැටුමකින් පෞද්ගලික බස් රියදුරෙක් මරුට. තන්පත් මුදල් ඉල්ලා ETI තන්පත් කරුවන් අදත් මහපාරට. නවරජයේ අමාත්‍ය මණ්ඩලයේ දියුරුම් දීම හෙට දිනේ දක්වා කල් දමා තිබෙනවා. එක්සත් ජාතික පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක් වූ පිරිසට අමාත්‍ය දුර ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට හේතුව බවයි. මේ අතර එක්සත් ජාතික පෙරමුණ තුළද කැබිනට් අමාත්‍ය දුර බෙදී යාම සම්බන්ධයෙන් ගැටළු සහගත තත්ත්වයක් මතු ඇති බව වාර්තා වෙනවා. පසුගිය 15 වෙනිදා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා සඳහන් කළේ දෙසැම්බර් 18 වෙනිදාට ප්‍රථම ස්ථිර ලෙස කැබිනට් මණ්ඩලය දියුරුම් දීම සිදුවන බවයි. ගරුවදර ඉස්සෙල්ල කොහොමද කැබිනට් මණ්ඩලය ස්ථිර වශයෙන් දියුරුම් දෙන්නේ? රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස දියුරුම් දීම පමණක් පසුගිය 16 වෙනිදින සිදු වූ අතර ඒ අනුව අග්‍රාමාත්‍යවරයා දියුරුම් දීමෙන් පසු කැබිනට් මණ්ඩලයක් නොමැතිව මේ වන විට ගතවන්නේ 7 වෙනි දිනයයි. තව වෙනතුරු එක්සත් ජාතික පක්ෂයේ අරමුදය හේතු කොටගෙන කැබිනට් මණ්ඩලය අවසාන වශයෙන් පත් කරගන්න බැරි වෙලා තියෙනවා. ඇමතිවරු නියෝජ්‍ය අමාත්‍යවරු පත් කරගන්න බැරි වෙලා තියෙනවා. හිටපු නියෝජ්‍ය අමාත්‍යවරු දැන් ඇමතිකම් ඉන්නවා. සමහර හිටපු මන්ත්‍රීවරු හිටපු ඇමතිවරුන් අයින් කළා වුණත් ඒ ඇමතිකම් දෙන්න කියලා ඉල්ලනවා. ඒක හඹ ගාලක පැටලිච්ච රොකු ආරවුලක් බවට පත් වෙලා. කැබිනට් මණ්ඩලය දියුරුම් දීම සම්බන්ධයෙන් කිසියම් අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇද්දයි අප එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතාගෙන් විමසීමක් කළා. බොහෝ දෙනාගේ මතය වෙන්නේ මේක 30කට සීමා කළ යුතුයි කියලා. අපි අද උදේත් අගමැතිතුමත් එක්ක කතා කරනකොට ඒක තමයි අපේ මතය වෙන්නේ. දැන් මේ රටන් බලාපොරොත්තු වෙන්නේ කවුද මේ මුදල් නැමැති කියලා? අනේ මන් දන්නේ නැහැ. ජනතාව විරුද්ධයි මේ 30ට වඩා වැඩි කරනවාට. ඉතින් මේක අපි තේරුම් ගන්න ඕනේ. අපිට ගන්න පුළුවන් ද මහින්ද සමරසිංහල වගේ මිනිස්සු සම්පූර්ණ විවේචනය කරපු කට්ටිය. අපිට ආරංචි ඒ කට්ටියත් කියනවලු අනේ අපිට අනාථ වෙලා දැන්. අනාථ වෙලා. එහෙනම් අපෙන් අඬනවා, බැගාපත් වෙනවා, වඳිනවා මේ අනේ අපිව අරගෙන ඇමතිකම් දෙන්න කියලා. අදාළ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා ඊයේ මෙවන් අදහසක් පළ කළා. මම ප්‍රාර්ථනා කරනවා අවසාන අවස්ථාව නෙමෙයි තමුන්වන්සත් එක්ක මට වැඩ කරන්න ලැබෙන්නේ කියලා. කියන්නේ බෑ. මම ප්‍රාර්ථනා කරන්නේ මේ අවස්ථාවේ අපට කවදා හරි ආපහු ලැබෙයි කියලා. මොකද ප්‍රාර්ථනා කරනවා. අපිට තවත් ඉවර කරන්න දේවල් තියෙනවා. මේ අතර එක්සත් ජාතික පෙරමුණේ තවත් මන්ත්‍රීවරුන් කීප දෙනෙකුම කැබිනට් මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කළා. දැන් ඔබතුමාලට චෝදනාවක් කියන ඔබතුමාලට මේ කැබිනට්ව පත් කරගන්න බැරුව කල් අදිනවා කියලා. නෑ අනිවාර්යෙන් හෙට දිනේ කැබිනට් මණ්ඩලය සියලුම දෙනා නැතත් අත්‍යවශ්‍ය අමාත්‍යාංශවල කැබිනට් අමාත්‍යාංශ නම් කරලා පත් කරන්න නියමිතයි. නිදහස් පක්ෂෙන් එන අයට කැබිනට් අමාත්‍ය දුර ලැබෙනවද? යම් කීප දෙනෙකුට දෙන්න සිද්ධ වෙයි මං හිතන්නේ. ඇයි මේ කැබිනට් එක පත් කරන්න ප්‍රමාද? අපි බලාපොරොත්තු වෙන අද දින ඇතුළත යෝජනා යයි කියලා ජනාධිපතිට අඩිනමින් පියවරක් ගන්න වෙනවා ජනාධිපතිතුමාට. නිදහස් පක්ෂෙන් එන අයට තනතුරු දීම සම්බන්ධයෙන් ඔබතුමාලගේ මතය කොහොමද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන කණ්ඩායම කියලා ඒ වගේ ගිය පාර හිටියා වගේ. ආවත් අපි එවැනි අයට අමති පදේ දීම ගැන අපි විරුද්ධයි. දැන් මේ එකතු වෙලා ඉන්න අය දිනනපත්තට හැමලිම පණින අය. අපේ විශ්වාස නැති කට්ටිය බාර නොගත යුතුයි කියන බතේ අපි ඉන්නවා.
විශේෂ විජේදාස රාජපක්ෂ වගේ අය ගන්න එකට අපි තදින්ම විරුද්ධයි. එක්සත් ජාතික පක්ෂයේ බහුතරය ඒ මතයේ ඉන්නවා. හෙට දිනේ ස්ථිර වශයෙන්ම පත්කිරීම සිදු වෙයිද කැබිනට් මණ්ඩලයේ නැත්නම් තව කල්යයිද? අපට ආරංචි හැටියට ජනාධිපතිතුමා හෙට පිටරට යනවා කියලා ආරංචියක් තියෙනවා. එහෙම යනවා නම් මම හිතන්නේ ඊට ඉස්සෙල්ලා ඒ පත්කිරීම කළ යුතුයි. නැත්නම් මේ ආණ්ඩුව ගෙනියන්න බැරි වෙනවා. ඔබතුමාලගේ කැබිනට් මණ්ඩලෙත් ප්‍රශ්න නේද? ප්‍රශ්න කියන්නේ ඒවා ඇවිලෙන ප්‍රශ්න නෙමෙයි. අපිට තියෙනවා විසඳා ගන්න තියෙන ප්‍රශ්න. පත්තුමා සමහර අයට කැමති නැහැනේ තනතුරු දෙන්න. ඉතින් ඒ කැමති නැත්තේ ඇයි කියලා හොයලා බලලා ඒකනේ සාකච්ඡා කරලා විසඳා ගන්න ඕනේ. ඔබතුමාලගේ කැබිනට් මණ්ඩලෙ ප්‍රමාදයි කියලා චෝදනා කරනවා. ඉතින් දැන්ටමත් අග්‍රාමාත්‍යතුමා කැබිනට් මණ්ඩලයේ සකස්සලා අවසන් ඉදිරි පැය කිහිපෙදී දියුණු දෙන්න පුළුවන් යලු කැබිනට්. නම් කළා යවලා ඉවරයිද? ඔව් අග්‍රාමාත්‍යතුමා කියේ නම් කළා යවලා ඉවරයි කියලා. ඔබතුමාලා විදහාස් පක්ෂෙන් ආපු අයට කොහොමද තනතුරු දානවන්න දෙනවද? මේක සම්බන්ධව අග්‍රාමාත්‍යතුමායෙන් අහන්න. හැබැයි ඊට වඩා ඔබල ඔබතුමාලගේ පක්ෂයේ ඉන්නව දෙන්න ජේෂ්ඨ මන්ත්‍රීතුමාලා. ප්‍රශ්න දිනනවා සියල්ල සනසන්න බෑ. කැබිනට් මණ්ඩලයේ ප්‍රමාදයි. කැබිනට් මණ්ඩලයේ ප්‍රමාද මං හිතන්නේ ජනාධිපතිතුමත් එක්ක නැවත ආරවුලක් පටන් ගෙන තියනවා වගේ පේනවා. එක්සත් ජාතික පෙරමුණේ ප්‍රශ්න නිසා නෙවෙයිද ප්‍රමාද වෙන්නේ? නෑ ප්‍රශ්න නම් එක්සත් ජාතික පෙරමුණේ නම් එහෙම ලොකු ගැටලු නෑ. සාමාන්‍යයෙන් තනතුරු බෙදනකොට ඉතින් හැමතැනම ප්‍රශ්න තියෙනවනේ. ඉතින් ඒක මේ අලුත් දෙයක් නෙමෙයි. රතන් සේනානායක මේ මන්ත්‍රීවරු අමාත්‍ය ලබා දීම ගැන කියනවා. ඒක ගැන මං හිතන්නේ නොයිකුත් ප්‍රශ්න ගැටලු මතුවලා තියෙනවා. මොකද දැන් එතුමා රාජ්‍ය ඇමතිවරයෙක් විදියට තමයි එක්සත් ජාතික පක්ෂයේ හිටියේ. එතුමාට කැබිනට් ඇමතිවරයෙක් දෙනවා නම් අනිකුත් ඒ රාජ්‍ය ඇමතිවරු අතර ගැටුමක් ප්‍රශ්න ඇති වෙයි කියලා තමයි ඒකේ පේන්න තියෙන්නේ. පක්ෂයෙන් රජයට පැමිණිච්ච මන්ත්‍රීවරු ගැන දැන් ඒගොල්ලෝ මහින්ද රාජපක්ෂ මහත්තයාට විරුද්ධව මෙතනට එනවා නම් තනතුරු අවශ්‍යතාවයක් නැහැ නේ. ඒගොල්ලන්ට තනතුරු ගන්න පුළුවන් ඊළඟ ඇමතිවරණයෙන් පස්සේ. තනතුරු දුන්නොත් විතරයි අපි එන්නේ කියන සාධකයට මම නම් කියන්නේ කාවත් ගන්න හොඳ නැහැ කියන එක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරුන්ට අමාත්‍ය දුර ලබා නොදීමට ජනාධිපතිවරයා තීරණය කළ බව ඊයේ පැවති පක්ෂ මධ්‍යම කාරක සභාවට එක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළා. ජනාධිපතිතුමා තීරණය කරලා තියෙන්නේ පක්ෂ තීන්දුවකින් පරිබාහිරව යම් කෙනෙක් යනවා නම් ඔවුන්ගේ පෞද්ගලික මතය අනුව යන්න පුළුවන්. හැබැයි එහෙම ගියා කියලා ඔවුන්ට කිසිදු අමාත්‍ය ධූරයක් ලබා නොදෙන්න මුළු මධ්‍යම කාරක සභාවෙම ඒ සඳහා අනුමැතිය ලැබිලා තියෙනවා. මධ්‍යම කාරක සභාවට සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට අමාත්‍ය ධූරයක් ලබා නොදෙන බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළ බවයි. මේ අතර එක්සත් ජනතා නිදහස් සංධානයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ ලංකා කම්කරු කොංග්‍රසයේ සහ APDP සංධානයේ මන්ත්‍රීවරුන් තිදෙනාට රජයට එක්වන් ලෙස ආරාධනා කර ඇති බව එම පක්ෂ නියෝජිතයින් සඳහන් කළා. ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන්නේ එම පක්ෂයේ නායක ආරුමුගම් තොණ්ඩමන් සහ මුතු ශිවලිංගම්මන මහත්තුරුන්. APDP සංවිධානය නියෝජනය කරමින් එහි නායක ඩග්ලස් දේවානන්ද මහතා පාර්ලිමේන්තුවට තීරීපත් වී තිබෙනවා. ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවකදී අමාත්‍ය මණ්ඩලයේ කැබිනට් අමාත්‍ය දුර සංඛ්‍යාව 30කට සීමා විය යුතුයි. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එක් අමාත්‍ය දුරේ බැගින් දරන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී හැකි අමාත්‍ය දුර සංඛ්‍යාව 28කට සීමා වනවා. ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවක ලබා දී හැකි රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය දුර සංඛ්‍යාව 40ක්. කෙසේ වෙතත් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය දුර සංඛ්‍යාව සීමා කර කැබිනට් නොවන අමාත්‍ය දුර 10ක් ලබා දීමේ සූදානමක් ඇති බවද වාර්තා වනවා. තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙනෙකුද ඇමති මණ්ඩලයේ පත්කිරීම පිළිබඳව අදහස් පළ කළා. මණ්ඩලය තාම නැහැ කියලා චෝදනා එල්ල වෙනවා. ජනාධිපතිවරයාට ඇමතිවරුන්ට දියුරුම් දෙනවද නැද්ද කියලා තීන්දු කියන එක මේ වෙලාවේ ප්‍රශ්නේ තියෙන. එහෙම කරන්න බෑ. අග්‍රාමාත්‍යවරයා නම් කරන කණ්ඩායමට ජනාධිපතිවරයා දියුරුම් දීම සඳහා කටයුතු සූදානම් කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් තමයි දැනට ගැටලුව තියෙන්නේ. ඒ වගේම තමයි ඉතින් හෙට අනිද්ද වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තව කණ්ඩායමක් එකතු වෙයි. එතකොට ඉතින් තව තත්ත්වෙ මේට වඩා වෙනස් වෙයි. ඒ ණය ආවම අරුබුද ඇති වෙන්නේ නැද්ද එක්සත් ජාතික පක්ෂයට මේ අයට තනතුරු දෙන්නේ? නෑ එහෙම ප්‍රශ්නයක් නෑ. තනතුරු වෙනුවෙන් නෙමෙයි කට්ටිය බලාපොරොත්තු වෙන්නේ. ඇයි මේ කැබිනට්ව පත්කිරීම ප්‍රමාද? මං හිතන්නේ එතන හුටබට. ඒ කියන්නේ ආරවුල්. බෙදා ගන්න බැරි හුටබට. අලුතෙන් එන කට්ටියට දෙනවට විරුද්ධයි. පරණ කට්ටිය අලුත් කට්ටිය නොගන්නවට විරුද්ධයි. අලුත් කට්ටිය එමෙ ආවි. මං හිතන්නේ ආණ්ඩුව බිඳේ වැටියි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සංධානයේ විශේෂ සාකච්ඡා දෙකක් පැවැත්ුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැස්වීමට එම පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායමේ සාමාජිකින් එක්ව සිටියා. එක්සත් ජනතා නිදහස් සංධානයේ සාකච්ඡාව පැවැත්ුණේ ඉන් අනතුරුවයි. ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටි අතර සාකච්ඡාවෙන් අනතුරුව ඊට එක් වූ නියෝජිතයින් මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා.
හෙට වෙනකොට කැබිනට් මණ්ඩලය දියුරයි කිව්වා. කැබිනට් මණ්ඩලය කීයක් කියලා දැන් කියලා තියෙනවද? අපි ඒක ඇහුවේ නැහැ කීයක්ද කියලා. නම් ලයිස් පේවර තියෙනවා. විපක්ෂනායක ධුරේ සම්බන්ධයෙන් දැන් පොහොට්ටුවේ සමාජිකයේ කියලා දැන් ඉදිරිපත් කරන තර්කයේ පිළිබඳව මොකද ඇතිලා තියෙන තත්ත්වය? අපි ඔක්කොම ආසපඩියෙන් අදට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයට අපි ගෙවනවා. කොයි අවස්ථාවකවත් අපව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අස්කල්ලත් නැ විනය පරීක්ෂණයක් පවත්වලත් නැ. හෙට උදේට ලෑස්ති අලුත් කැබිනට් එක දියුරුම් දෙන්න අපිට දෙන්න බලන් ඉන්න විතරයි. එතනින් තමයි එක්සත් ජාතික පක්ෂයේ පිපිරීම පළල් වීම. දැන් කිව්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගිය කණ්ඩායම් වලට එම් මණ්ඩලයට පත් කරන්නේ නැහැ කියලා කිව්වද? කිව්වනේ පත් වෙන්නේ නැහැ. එදුදේරවා හෙට උදේ 8 මාර්ට් දියුරුම් දෙන කැබිනට් එකේවත් අනිත් ලයිස්තුලවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කවුරුවත් නැහැ. උන් අපෝ වෙනද පක්ෂේ වාඩි වෙනවා. ඒවා අපි දන්නේ නැහැ. ඒගොල්ලෝ තීරණයක් ඒගොල්ලෝ UNP එක සලකලා නැහැ කියන එක විතරක් අපිට කියන්න පුළුවන්. විපක්ෂ නායකවරු දෙන්නෙක් ඉන්නවනේ. මහින්ද රාජපක්ෂ මහත්තයා එතුමාගේ පඩිපතේ පියල් 3000ක් කැපිලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරමුදලට ගිය මාසෙත් ගිහිල්ලා තියෙනවා. එතුමා ඒ සමාජිකත්වයේ කොයි වෙලාවකවත් ඉවත් කරන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා විපක්ෂ නායක වෙනව විතරක් නෙවෙයි ළඟදිම අගමැතිත් වෙනවා. ශ්‍රී ලංකන් එයාලයින්ස්, ශ්‍රී ලංකා කේටරින් සහ සීමා සහිත මෙහිල් ලංකා සමාගම්වල සිදු වූ බව පැවසෙන අක්‍රමිකතා පිළිබඳ සොයාබැලීමට පත්කළ කොමිසමේ නිලධාරීන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා. ඒ කොමිසමේ පරීක්ෂණ කටයුතු පිළිබඳ ප්‍රගතිය විමසීමටයි. 2006 ජනවාරි මස පළමුවැනි දින සිට 2018 ජනවාරි මස 31 දින දක්වා වූ කාල පරිච්ඡේදයේදී අදාළ සමාගම්වල සිදු වූ බව පැවසෙන අක්‍රමිකතා පිළිබඳ සොයාබැලීමට ජනාධිපතිවරයා විසින් පසුගිය පෙබරවාරි මස 14 වෙනිදා මෙම කොමිසම පත් කළා. එහි නිල කාලය මේ මස 31 වෙනිදායින් අවසන් වීමට නියමිත අතර එය ලබන වසරේ පෙබරවාරි මස 15 වෙනිදා දක්වා දීර්ඝ කෙරුණේ ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයකට අනුවයි. අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී කොමිසමේ සමාජිකයන් හමු වූ ජනාධිපතිවරයා එම පරීක්ෂණ කටයුතුවල ප්‍රගතිය පිළිබඳ විමසා බැලුවා. මේ අතර චීන සහ ශ්‍රී ලංකාව අතර පවතින මිතුදම ශක්තිමත් කිරීමේ අරමුණින් චීන ආධාර වැඩසටහන යටතේ ජලබවුස 90ක් නිල වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දීම අද පෙරවරුවේ සිදු කෙරුණේ ජනාධිපති කාර්යාලයේදී. රුපියල් බිලියනයකට අධික වටිනාකමකින් යුත් මෙම ජලබවුස ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූයේ මෙරට චීන තානාපති චෙන්ෂූ ඇන් මහතා විසින්. කතානායකවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයට යෝජනා කළද මෙතෙක් තමන් විපක්ෂ නායක ධුරයෙන් ඉවත් කර නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා පවසනවා. විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් ඔහු සඳහන් කළේ මේ හේතුවෙන් වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරුන් දෙදෙනෙකු සිටින බවයි. The speaker recognized me as a leader of the opposition. 2015 පැවති මහමැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව රැසූ අවස්ථාවේ සැප්තැම්බර් මාසයේදී කතානායකවරයා මාව විපක්ෂ නායකවරයා ලෙස පිළිගනු ලැබුවේ විපක්ෂයේ දෙවැනි විශාලතම පක්ෂය වන ඉලංගේ අරසු පක්ෂයේ නායකයා වූ නිසයි. ඊයේ කතානායකවරයා නිවේදනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම මත මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයා ලෙස පිළිගන්නා බවට කතානායකවරයා එම නිවේදනය කළේ මා විපක්ෂ නායක ධුරයෙන් ඉවත් නොකරයි. එනිසා පේන විදිහට දැන් මේ පාර්ලිමේන්තුව විපක්ෂ නායක ධුරය දෙදෙනෙකු විසින් දරනවා. දැන් මතුවෙන ප්‍රශ්නය නම් කතානායකවරයා මා එම ධුරයෙන් ඉවත් කර තිබේද කියන එකයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඉලංගේ තමිල් අරසු පක්ෂයට වඩා ආසන හිමි බවට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ජනාධිපතිවරයා රාජ්‍යයේ නායකයා, ආණ්ඩුවේ ප්‍රධානියා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා, කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු සහ අමාත්‍ය දුර දරමින් සිටිනවා. මේ තත්ත්වය යටතේ සන්ධානයේ මන්ත්‍රී කෙනෙකුට විපක්ෂ නායක ධුරය පිරිනැමීම යෝග්‍ය නැහැ. පසුගියද අධිකරණයේ දුන් තීන්දුවෙන් පසුව දෙසැම්බර් 16 වෙනිදා වන විට අගමැතිවරයෙකු දියුරුම් දුන්නා. නමුත් කැබිනට් මණ්ඩලයක් පත් කර නැහැ. පවතින තත්ත්වය යටතේ ආණ්ඩුව පූර්ණ වශයෙන් ක්‍රියාත්මක නොවන අවස්ථාවක තවත් කෙනෙකු විපක්ෂ නායක ලෙස පිළිගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව මම ප්‍රකාශ කරනවා. අපේ නිරීක්ෂණ අනුව කතානායකවරයා විසින් විපක්ෂ නායකවරයා ලෙස පිළිගනු ලැබූ තැනැත්තා එම පිළිගැනීම සිදු කරන දිනේ වන විටත් මන්ත්‍රී ධුරය හොබවන්නේ නැති බව පෙනියනවා. ඒ අනුව ඔබගේ තීරණයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. ඒ නිවැරදි කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස මා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. And that such a step is urgently needed. Do I want to table in the house? මේ ප්‍රශ්නෙට අදාළව නොවැම්බර් 12 වෙනිදා පළ වූ පුවත්පත් වාර්තා තුනක් මම සභාගත කරන්න කැමතියි. නොවැම්බර් 11 වෙනිදා මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වයේ ලබා ගැනීමට අදාළ ඡායාරූප සහ වාර්තා ඊට ඇතුළත්. ඒ සිදුකලේ පාර්ලිමේන්තුව විසිරුවා හැර දින දෙකකට පසුයි. නමුත් එය එසේ නොවුනා නම් මෙවැනි කටයුත්තක් ඔවුන් කරන්නේ නැහැ. මොකද ඔවුන් දන්නවා ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහෝසි වන බව.
ඊටදාල පුවත් වාර්තා මම සභාගත කරනවා. මේ පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකින් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කරන ලෙසත් මම යෝජනා කරනවා. We will be moving for the appointment of a select committee to inquire and report on this to parliament. පළවෙනි කාරණය මහින්ද රාජපක්ෂ ගරු දැන්ට නම් කර තිබෙන විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියට මේ පාර්ලිමේන්තුවට පත්වූ එක්සත් ජනතා නිදහස් සංධානය කියන දේශපාලන සංධානයෙන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා අස්වීමක් සිදු වෙලා නැහැ. පහ කිරීමක් කළ නැහැ. පහ කිරීමක් කර බවට කතානායකතුමාට හෝ මහලේකම්තුමාට සංධානයේ ලේකම්වරයා විසින් ලිඛිතව දැනුම් දීමක් කළ නැහැ. මන්ත්‍රීවරයා පත් කළා තින්නේ මේ පාර්ලිමේන්තුවෙන් නෙවෙයි ජනතාවගේ ඡන්දයෙන් එදා නියෝජනය කරපු දේශපාලන පක්ෂයෙන් නියෝජනය කරන්නේ. තීරීම් කාරක සභාව පත් කිරීම. ඒ බලය දැන් තින කතානායකතුමාට මේ ව්‍යවස්ථාවේ නැහැ. ඊයේ දිනේදී සංධානයේ ලේකම්වරයා විසින් කරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නම යෝජනා කළවුවා සංධානයේ කණ්ඩායම් තීන්දුව අනුව එතුමාගේ නම ඉදිරිපත් කරනවායි කියලා විපක්ෂ නායක ධූරය සඳහා. ඒ ලිපියෙම පැහැදිලි වෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්සත් ජනතා නිදහස් සංධානය අදටත් නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් බව. විපක්ෂ නායකවරයා තීරීම සම්බන්ධයෙන් අධිකරණයට යෑමේ හැකියාවකුත් එතන නැහැ. කතානායකතුමා ප්‍රකාශයද පත් කළ ඉවරයි විපක්ෂ නායකවරයා මහින්ද රාජපක්ෂ මැතිතුමා බව. කිසිදු මන්ත්‍රීවරයෙක්ගේ ධූරය පිළිබඳ ප්‍රශ්නයක් පත් වෙන්නේත් නැහැ. එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරන මොකද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වයේ ගත්ත බවට කිසිදු සාක්ෂියක් නැහැ. පුවත්පත් වාර්තාවක් හැර වෙනත් පක්ෂයක වෙනත් සංධානයක සමාජිකත්වයේ ගත්තු පමණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයේ අහෝසි වන්නේ නැහැ. අහෝසි වෙනවා නම් ඒක කරන්න පුළුවන් වෙන්නේ පක්ෂ ව්‍යවස්ථාවනුව විනය මණ්ඩලයක් පත් කළා. විනය මණ්ඩලයේ ඉස්සරහා කරුණු ඉදිරිපත් කළා. චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළා. ඒ ඉවත් කිරීම එසේ කරපු බවට මධ්‍යම කර ස්වභාවයේ තීන්දුවක් අරගෙන ඒක පාර්ලිමේන්තු මහලේකම්ට දැන්වීමෙන් පමණයි. ට්විටර් account වල තිබුණා එක්සත් ජනතා නිදහස් සංධානයේ ආයත 50 දෙනෙක් පොට්ටුවේ සමාජිකත්වයේ ගත්තද කියලා මම අහන්න කැමතියි. ඔබතුමා පොට්ටුවේ සමාජිකත්වයේ ගත්තද? ඔබතුමා ගත්තේ නැහැ. මහින්ද රාජපක්ෂ ගත්තේ නැද්ද? පාක්ෂිකව රවට්ටන. නාමල් රාජපක්ෂ ගත්තේ නැද්ද? පාක්ෂිකව රවට්ටුවේ මොකටද? 50 කරන් දිනවා පොහොට්ටුවේ සමාජිකත්වයේ. පාර්ලිමන්ට් ඉස් නොට් දෙයර් ටු ආබිට්‍රේට් ඉන් පාර්ලිමේන්තුවට බලයක් නැහැ එක්සත් ජනතා නිදහස් සංධානයේ හෝ වෙනත් පක්ෂයක අභ්‍යන්තර ගැටලුවක් සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරන්න. ඔබ උත්සාහ දරනවා නම් පාර්ලිමේන්තුවේ කටයුතු වෙනුවෙන් වෙන් කර තිබෙන ජනතා මුදල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් ජනතා නිදහස් සංධානයේ විමර්ශනයක් වෙනුවෙන් වෙන් කරන්න ඒක අවසනාවන්ත තත්ත්වයක්. Of SLFP and the UPFA. Right, thank you. ඊයේ කතානායකතුමා විපක්ෂ නායක ධූරයේ පිළිබඳ දෙපාර්ශයේ මතු කරපු කරුණු වලට ඇහුම්කන් දීලා එතුමාගේ මතය සිකුරාදා පාර්ලිමේන්තුවට දැනුම් දෙන බව ප්‍රකාශ කරා. එවැනි පසුබිමක හිටපු විපක්ෂ නායකතුමාට හෝ සුමන්දිරන් මන්ත්‍රීතුමාට හෝ අවසන් කරන ලද ප්‍රශ්නය යලි විවෘත කරලා මේ සභාවේ එතුමා පක්ෂ නායකයාට ස්ටේට්මන්ට් එකක් කරන්න අවස්ථාව දුන්නේ එච්චරයි. සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීතුමාගෙන් සභානායකතුමා විමසුවා එතුමා පොහොට්ටුවේ සමාජිකත්වයේ ගත්තද කියලා. එතුමා නැහැ කියලා කිව්වත් මේ සියලු දෙනාගේ ඡායාරූප තියෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් මේවා ගන්නවා. තාක්ෂිකව රවට්ටන්න එපා කරුණාකර. The beginning of the year we had honorable Mahinda Rajapaksa as the former president. This month he became the former prime minister once again. And now he has become the former member of parliament. That's what has happened. ෆෙඩරල් වාදී කඳවුර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නාරච්චි මහත්මිය පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය මේ අදහස් පළ කළා. විපක්ෂ නායක ධූරයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාව අයින් කිරීම සඳහා ඊළම්වාදී ෆෙඩරල්වාදී කඳවුර බොහොම උවමනාවෙන් වැඩ කරන බව අපිට පැහැදිලියි. ව්‍යවස්ථා සභාවේ 7 දෙනෙක් පත් කරන්නේ විපක්ෂ නායකයි අගමැතිවරයයි. මේ හදන්නේ මේ රටේ තීරක බලය ඊළම්වාදී ෆෙඩරල් කඳවුර ඇතුලේ තියාගන්න. එතකොට විපක්ෂ නායක ධූරයයි අග්‍රාමාත්‍ය ධූරයයි කතානායක ධූරයයි මේ තුනම එකම දේශපාලන කඳවුරක්. දැන් රටේ ජනතාවගේ කැමැත්ත තියෙන ජනතා නායකයා විපක්ෂ නායක පුටුවේ වාඩි වුණාම අගමැතිට වඩා විපක්ෂ නායක රටේ බලවත් කියන කාරණය මත කලබල වුණා. එක්සත් ජාතික පාක්ෂිකයෝ දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා වටේ එකතු වෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා එලවන්න. ඒ අතරේ අපේ පැත්තේ හිටපු අලි දැන් ගියා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට අපිට කියන්න තියෙන්නේ අපේ පැත්තෙන් එන්නේ මොන අරමුණකටද කාගේ ආරාධනාවකටද කියන එක තේරුම් ගන්න විජේමුණි සොයිසම් ඇති. එදා අප්පච්චි මලා කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් වෙන් වුණා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති
ජනාධිපතිතුමා බාප්පත් මලා දැන් අනිත් පැත්තට යනවා කියලා තමයි එතුමාට කියන්නේ. ඉතින් එතුමා තව ටික කාලෙකින් කියයි බාප්පා මැරුණාට බාප්පා රුක්කත්තන පෙට්ටියක තමයි වල දැම්මේ. නැවත උට්ටාන වුණා එතුමත් එක්ක තමයි අපි ඉන්නේ කියලා කියයි. ජන පෙරමුණේ ලේක මේ විනෙට නිවේදනයක් කරලා තිබෙනවද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව පක්ෂ සමාජයෙන් ඉවත් කරා කියලා හෝ එතුමගෙන් අහන්නේ ඉතින්. ඒක ඔබට මෙලන්න. ඒක එතුමගෙන් අහන්නේ ඉතින්. ඡායාරූපයක් පෙන්වුවා මහින්ද රාජපක්ෂ මහත්මයා මේ පොත්වේ සමාජිකත්වයේ ගන්න. අධ්‍ය වාර්තාවක් පළ වුණානේ. ඉතින් මේ අභියෝගෙ ලක් වෙන්නේ. ඉතින් මෙන්න මේකට උත්තර දෙන්න. පක්ෂයේ මහලේකම්වරයා ලියුමක් යවනවා. මෙයා තමයි අපේ නායකයා පත් කරන්නේ. එතකොට මොකද තියෙන්නේ ප්‍රශ්නේ? අර අපි ලොකු වෙනසක් දක්වන මේ පැතිලෝ බෝඩ් එක නැහැ. ඔව්. ඉස්සරහට තව තව බෝඩ් එකයි බලන්න එපා. හැබැයි මේ බෝඩ් සියල්ල අලියා විරෝධී, රනිල් විරෝධී, ඒගොල්ල ගේන්න හදන සජිත් විරෝධී. මේ දෙතියි පහ වුණා කියලා නෑ රට යනවා. කරන්න හදිගෙත් දෙනවා. ඔව්. මරණ දහතිකක් දෙනවා නම් ආ දෙතියි පහ වුණේ නෑ. පරසාති කියනන් දෙයි ළඟදී. අමාත්‍ය පොදුජන පෙරමුණේ සමාජිකත්වයේ ලබාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දුර පිළිබඳ ගැටලුවක් මතුව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවසනවා. පාර්ලිමේන්තු රැස්වීමේ අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔවුන් මෙලෙස අදහස් පළ කළා. විපක්ෂ නායක ධූරය මහින්ද මහත්තයට ලබා දීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. පුද්ගලිකව මහින්ද මහත්තයා විපක්ෂ ධූරය ගන්නවට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ නීත්‍යානුකූලව එතුමා මන්ත්‍රීවරයෙක්ද නැද්ද කියන එක. මහින්ද රාජපක්ෂ තමයි පොදු ජන පෙරමුණේ නායකයා. ඒකනේ ඒගොල්ලෝ දැන් මේ හැමතැනම මේක තියෙනවානේ. එහෙම නැත්නම් පක්ෂ සමාජිකයන්ව රවට්ටුවා. මේ දෙකෙන් එකක් ඇත්ත වෙන්න ඕනේ. කතානායකතුමා පිළිගත්තන් පස්සේ උසාවියට ගිහලා නීතිානුකූලව විසඳුමක් ගන්නත් බෑ නේද? නෑ කතානායකතුමා පිළිගත්තේ UPF එකේ කට්ටියට තමයි වැඩි ආසන සංඛ්‍යාවක් තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒකේ නායකයව පිළිගන්නවා කියලා. නමුත් 99.13 ව්‍යවස්ථාවේ ඉත පැහැදිලිව තියෙනවා පක්ෂයකින් නැරපුවොත් මාසයක් ඇතුලේ අධිකරණයට ගිහිල්ලා ස්ටේ ඕඩර් එකක් ගන්න එපා. එහෙමනේ දැන් මෙච්චර කල් උනේ. දැන් කී දෙනෙක් නැරපලා තියෙනවද? ශ්‍රී ලංකාවේ නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවේ තියෙනවා නම් වෙන පක්ෂයක සමාජිකත්වයේ ගත්තොත් මේ පක්ෂයේ ඔටෝමැටිකලිම සමාජිකත්වයේ ඉවත් වෙනවා කියලා එහෙම ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපිට නම් ලොකු සතුටක් තියෙන්නේ රටේ අගමැතිවරයා වෙන්න කුමන්ත්‍රණ කරපු මහින්ද රාජපක්ෂ මහත්තයාද විපක්ෂ නායක ධූරයට තරඟ කරන ආර් සම්බන්ධන් මහත්තයාත් එක්ක. අපි පැහැදිලිවම දැක්කා මහින්ද රාජපක්ෂ මහත්තයා නාමල් රාජපක්ෂ මහත්තයා ඇතුළු මේ නඩේම පොහොට්ටුවේ සමාජිකත්වයේ ගන්නවා. ආණ්ඩුක ව්‍යවස්ථාවට අනුව යම්කිසි පක්ෂයකින් හෝ පෙරමුණකින් පාර්ලිමේන්තුවට තේරීපත් වුණු මන්ත්‍රීවරයෙකුට පක්ෂයේ සමාජිකත්වයේ අහිමි වුණාම ඒ മന്ത്രി ධූරේ අහිමි වෙනවා. මට තේරෙන්නේ මේ විපක්ෂ නායකකම ගන්න දඟලලා තමන්ගේ മന്ത്രി ධූරයත් නැති කරගන්නයි හදන්නේ. අනිවාර්යෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට කොන්දක් තියෙනවා නම් විශාල മന്ത്രി ධූර සංඛ්‍යාවක් නැති කරලා අලුතෙන් පිරිසක් පත් කරගන්න පුළුවන්. අපි දන්නේ නැති හැකියාව එයාලට තියෙනවද කියලා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සමයේද නොකඩවා සිය මාසික වැටුපෙන් පක්ෂ සමාජික මුදල් ගෙවා ඇති බැවින් ඔහු තවදුරටත් නීත්‍යානුකූල ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෙකු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද ආනන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අග්‍රාමාත්‍ය ධූරේ බාර ගන්නකොට ඔහුට තිබුණ කසේ 3යි ඔහු TN එකත් එක්ක ආණ්ඩුව යන්න තිබ්බේ. TN එකත් එක්ක ආණ්ඩුව ගියා නම් මේ ආණ්ඩුවේ රිමෝට් කන්ට්‍රෝල් එක වෙන්නේ TN එක. හැබැයි ඒක නවත්ත ගන්න අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලයිස්තුවෙන් ආපු මිනිස්සු අද ගිහිල්ලා රනිල් බේර ගන්න හදනවා. මේ වෙනකොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පැහැදිලිව කියලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයට යන කිසිවෙකුට අමාත්‍ය ධූර ලබා දෙන්නේ නැහැ කියලා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කවුරු හරි මේ වෙලාවෙ එක්සත් ජාතික පක්ෂයට යනවා නම් ඒ කරන්නේ මහා පාවාදීමක්. මහින්ද රාජපක්ෂ මැතිතුමා විපක්ෂ නායකවර හැටියට කතානායකතුමා පිළිගත්තා. ඒක පිළිබඳ වැඩියෙන්ම විරුද්ධව කතා කරේ කවුද? හකීම් මහත්තයයි සම්බන්ධන් මහත්තයයි කිරියල්ල මහත්තයයි. අපි හොඳට මතක තියාගන්න ඕනේ මහින්ද රාජපක්ෂ මැතිතුමා තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයා. ඒ වගේම අපි සියලු දෙනාම මේ කතා කරන මහින්ද ආනන්ද අලුත්ගමගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෙක් තාම. දැන් මගේ ගිය මාසේ වැටුප් වාර්තාව ගත්තොතින් මගේ වැටුපෙන් රුපියල් 3000ක් කැපෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අරමුදල. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පුරා අවුරුදු ගානම වැටුපෙන් කැපිලා තියෙනවා. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයා. එතුමාගේ ජයරූප ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ තියෙනවා. ඒ නිසා අද වෙනකොට එතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තුවේ පැමිණි පක්ෂයේ සමාජීයත්වයෙන් දැන් ඉවත් වෙනවා.
එහෙම වුණාම ඌට mantri dure තව දුරටත් ඉන්නට බෑ. පිටස්තරයක් කිව්වා. මේක සම්පූර්ණ බොළඳ තර්කයක්. ඕනම කෙනෙකුට පුළුවන් තමුන්ගේ පාර්ලිමේන්තුවේ පැමිණි පක්ෂයේ සමාජීයත්වය ආරක්ෂා කරගෙන තව දේශපාලන සංවිධාන වලට යන්න. ඒකට නීතියෙන් කිසිම බාධාවක් අවහිරයක් නැත්තේ නෑ. උසාවියේ තීන්දුව දෙකක් නොතිබෙන්නටද අපි දකින්න තත්ත්වයේ තිබෙන්නේ නෑ. ඒ දෙකම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි වූ තීන්දුව දෙකක්. ඒ තීන්දුව දෙකම අපි පිළිගන්නේ නෑ. අර ඉස්සර කීමනක් තිබුණා ලිඳ මුදුනේ ඇතෙක් ඉන්නවා ලිඳ පතුලේ නායකයෙක් ඉන්නවා ලිඳ මැද්දේ කරවැලිකුගේ වල්ගේ එල්ලිලා මී පැණි වදයක් කමින් හිටි මිනිහෙක් ගැන කතාව. අන්න රනිල් වික්‍රමසිංහ අද ඉන්නේ ඔහුගේ පැවැත්මට තර්ජනයක් වන තුන් බලවේගයකට මැදි වෙලා අද දවසේ ආණ්ඩුවේ පැණි ටික කමින් ඔබට අවශ්‍ය උත්තරේ දීම මට අදාළ නැහැ. ඒ නිසා මට කියන්න තියෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්තුමා විසින් අද ලිපියක් නිකුත් කරනවා මේ පිළිබඳව. ඒකෙන් දැක බලා ගන්න පුළුවන් සමාජිකත්වයේ ලබා ගත්තද නැද්ද කියලා. මාධ්‍යවල තියෙන සිරස්තල ඔක්කොම ඇත්තද? නෑ මට ඔබගේ ප්‍රශ්නයට දිය හැකි පිළිතුර තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කිසිවෙක් ඉවත් කළත් නැහැ. එනිසා මේ සියලු දෙනා ශ්‍රී ලංකා නිදහස් සමාජිකයෝ පිළිබඳ කිසි ගැටලුවක් නැහැ. අපි ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂ විරෝධී. එක්සත් ජාතික පක්ෂ විරෝධී ඕනේ පෙරමුණකට අපි යනවා. ජනතා විමුක්ති පෙරමුණ වේදිකාවක් හැදුවොත් එක්සත් ජාතික පක්ෂ විරෝධී. අපි ජනතා විමුක්ති පෙරමුණ වේදිකාවට නගිනවා. තමන් අග්‍රාමාත්‍ය දුරේන් ඉල්ලා අසූයේ රට අස්ථාවර වීමට ඉඩදිය නොහැකි නිසා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද පෙරවරුවේ අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. අනුරාධපුරයට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අටම ස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. හිටපු ජනාධිපතිවරයා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත්තේ ඉන් අනතුරුවයි. පූජා භූමියට පැමිණ සිටි සදහවතුන් සමග හිටපු ජනාධිපතිවරයා සුහද පිළිසඳරකද නිරත වුණා. දේශපාලනේ අපි ඉතින් මේ ආණ්ඩුව පිටවන්න කලින් අපි මේ සටනේ ඉන්නවා. එක්සත් ජාතික පක්ෂය තමයි ඒක කරේ. ඉතින් ඒක නිසා එක්සත් ජාතික පක්ෂයයි TNA එකයි ජනතා විමුක්ති පෙරමුණයි. මේක අස්ථාවර වෙන හින්දා තමයි නඩු සින්දුවේ පස්සේ අපි බලාගෙන ඉන්නතු ඉලාසුනේ. මෙතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති උතුර සහ උතුරුමැද දෙපළාතේ සංඝනායක පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියන්ගේ මෑණියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වුවා. හොංකොං රාජ්‍යයට වූ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාගේ ජංගම දුරකථනයේ තිබී මකා දැමූ හඬපට රැසක් සොයාගැනීමට හැකි වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා. ඒ ඊට අදාළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් වන නඩුව අද යළිත් කැඳවනු ලැබුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවෙයි. පසුගිය නඩුවාරියට සහභාගී නොවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද අධිකරණයට පැමිණ සිටි අතර එහිදී ඔවුන් වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාගේ දුරකථනයෙන් මකාදමා තිබූ හඬපට ගණනාවක් සොයාගෙන ඇති බවයි. එම හඬපට ඇතුළත් කරන ලද ජංගම දත්ත බහලුමක්ද එම නිලධාරීන් අධිකරණයට බහර දුන්නා. හොංකොං බලා ඒ ගිය නිලධාරීන් කණ්ඩායම ඒ ජංගම දුරකථනයේ මකාදමා තිබුණු හඬපට ගණනාවක් සොයා ගැනීමට අදාළ විශේෂඥවරුන්ට හැකියාව ලැබිලා තියෙනවා. නෑ, නාමල් කුමාර සඳහන් කරලා තිබුණේ ඔහුගේ ජංගම දුරකථනයේ පටිගත කරපු හඬපට කිහිපයක් මකා දැමූ බවයි. ඒ අනුවයි ඒ හඬපට සොයා ගැනීම සඳහා නාමල් කුමාරගේ ජංගම දුරකථනය රැගෙන ගියේ. දැන් මේ අපේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පුළුවන් ඒ හඬපටවල තියෙන ඒ හඬ කාගේද කියලා මීට පෙර හඬපට ගණනාවක් සැසඳුවා වගේ සසඳන්න හැකියාව තියෙනවා. මේ අතර ඝාතන කුමන්ත්‍රණයට අදාළව අත්අඩංගුවටගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා අද යලි අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔහුගේ නීතිඥයන් මීට පෙර කළ අප ඉල්ලීම සම්බන්ධයෙන් වූ තීරණය මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද දෙනුම් දුන්නා. එහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ සැකකරුට ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ චෝදනාව එල්ලව ඇති බැවින් මහේස්ත්‍රාත් අධිකරණයට අප ලබා දීමේ බලයක් නොමැති බවයි. ඒ හේතුවෙන් නඩු විභාගයේ අවසන් වන තෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සිදුවන බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන වසරේ ජනවාරි මාස දෙවැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.
මෙතර රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වාගේ දරුවෙකු ඩෙංගු රෝගය වැළඳී මීගමුව පෞද්ගලික රෝහලක අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බවට ඔහුගේ නීතිඥයන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර ඒ සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා දරුවා බැලීම සඳහා හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා රෝහල වෙත රැගෙන යන ලෙස බන්ධනාගාර අධිකාරීවරයා වෙත නියෝග කළා. තන්පත්කරුවන්ට ලැබිය යුතු සියලු මුදල් මේ වන විට ලබා දී ඇත්නම් ඒ පිළිබඳ ලිඛිත ප්‍රකාශයක් තමන්ට ලබා දෙන ලෙස ඊටයේ තන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානය ඊටයේ සමග මිලදීගත් බවට පැවසෙන ආයතනයෙන් අද ඉල්ලා සිටියා. ඊටයේ තන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානයේ මහසභා රැස්වීම අද පෙරවරු වේ පැවැත්වුණේ කොළඹ මහජන පුස්තකාලයේදී. පසුවෙම සංවිධානයේ සමාජිකයන් පාගමනින් ඊටයේ සමගම මිලදීගත් බව පැවසෙන ආයතනය ඉදිරිපිටට බලන විරෝධතාවක නිරත වුණා. පසුව ඔවුන් අදාළ ආයතනයේ නිලධාරීන්ට ලියවිලක් පැමිණෙන්නේ තම ගණ්ඩන කියවා අවසන් නම් ඒ පිළිබඳ ලිඛිත ප්‍රකාශයක් ලබා දෙන බව පවසමින් ඒ අධ්‍යක්ෂ මණ්ඩලයේ කවුරුත් ඇත්තටම මෙතන නැහැ දැන්. ඒගොල්ලන්ට අපි කමියුනිකේට් කරලා තියන්නේ විමක් මෙහෙම හම්බුණා කියලා. චෙයාර්මන් ලිඛිතව ඔයගොල්ලන්ට රිප්ලයි කරයි. චෙයාර්මන් ඇත්තටම ලංකාවේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. EAP හෝල්ඩින්ස් සතු සියලු ව්‍යාපාර මිලදී ගැනීම සිදු කරේ මේ බෙන් හෝල්ඩින්ස් ආයතනයේ. එතකොට බෙන් හෝල්ඩින්ස් ආයතනයේ කියනවා මේ ගනුදෙනු සියලු ගනුදෙනු අවසන් කරලා තියෙන්නේ කියලා. නමුත් මහා බැංකුවයි ETI ආයතනයයි කියනවා තව ඇමරිකාන් ඩොලර් මිලියන 21ක් ලංකාවට එන්න තියෙනවා කියලා. මේ ගනුදෙනු සියල්ල අවසන් කර ඇතනම් අවසන් කර ඇති බවට අවසන් කර නැත්නම් ඒ බව සඳහන් කළ අපේ ලිඛිත ලියවිල්ලක් අවශ්‍යයි. දෙවෙනිදා වෙනකම් විතරයි අපි මේ ආයතනයට කල් දුන්නේ. අධ්‍යක්ෂකවරු වහාම අත්වැඩඟුට ගන්නතුරු මේ සටන අපි නතර කරන්න. දැන් තවත් කොට සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. වැලිමඩ බස් නැවතුම්පළ අසලදී සිදු වූ පහරදීමකින් පුද්ගලික බස් රථ රියදුරු කුමිය ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ළඟම බස් රථ රියදුරුකු සහ කොන්දොස්තරවරයෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී දීවර කටයුතු වල යෙදීම හේතුවෙන් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ට්‍රෝලර් දීවර යාත්‍රා හතක් නාවික හමුදාව යළි ඉන්දියාවට භාර දී තිබෙනවා. මන්නාරම සමූහ මිනිවලෙන් සුවගත් අස්ථි කොටස් කාබන් පරීක්ෂාව සඳහා එහි සාම්පල් ගැනීම ආරම්භ කළ බව කැනින් බාර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සමන්ද රාජපක්ෂ මහතා පවසනවා. යුදහමුදාව පරිහරණය කළ වවුනියෝ ප්‍රදේශයේ ඉඩම් අක්කර 52ක් මුල්ලයිතිකරුවන් වෙත මුදාහැරීම මුලිතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේදී සිදු වුණා. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් සිදු කළ පහරදීමකින් තුවාල ලැබූ කලවාන විදුලි බල මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකු රෝහල්ගත කර ඇති අතර අදාළ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අද පෙරවරුවේ කලවාන නගරයේදී විරෝධතාවක් පැවැත්වුණා. ඒ සමගින් අදට අපි සමු ගන්නවා. පැත්තක් නැතුව අත දැනගන්න ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. හමුවෙමු හෙට සවස 6:55ට. සුබ රාත්‍රියක්.